එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙකු වුවත් එම පක්ෂයේ දෙකඩවීම වැළැක්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. එම අවස්ථාවට එක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි. එමෙන්ම විශේෂ හමුවක් සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පස්වරුවේ බත්තරමුල්ලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත කැඳවා තිබෙනවා. එහිදී ඉදිරි මැතිවරණ කටයුතු මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ රාත්‍රී පැවැත්වූ භෝජන සංග්‍රහයකටද නිදහස් පක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි විය සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් පැවති සාදයට නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියා. කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සහභාගි වී සිටියේ නැහැ. ඒ පිළිබඳව නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති හමුවකට එක්වමින් අදහස් දැක්වූ නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කියා සිටියේ තමන්ටද ඒ සඳහා ආරාධනාවක් ලැබුණු බවයි.